ඔව් ඇත්තටම අමුලුත් මමත් හොට් එක දීලා තිනවා ඇත්තටම අර අමුලුත් කියවනේ මේ හත දෙන්න පුළුවන් ගායනයක් කියලා එතකොට අපි ගොඩක් වෙලාවට ඒ ගායනය තුල බලනෝනේ ගොඩක් අමල් බලනවා හරියටම නෝට්ස් වලට සින් කරනවාද කියන එක එතකොට මමත් බලන කෝණයක් තියෙනවානේ එතකොට නිරස බලන කෝණයකුත් තියෙනවා හැබැයි මේ ගායනය ගත්තොත් මම කියනවා මේ හතම يعني අපි තුන් දෙනාගේම වෝට් එක දිය යුතු ගායනය මොකද නිරෝෂ එහෙම කිව්වට මහිතර නිරෝෂට එක ගැටලුවක් තියෙනේ සාරංග නිහාල්ගේ සම්පත්ගේ මේ මේ ඇක්සන්ට් එකේ අවුල ඒ ගායනේ දැන් අපි ඔය ගීතේ ගැන ගොඩක් කතා කරන ඔයගේ මේකේ තියෙනවා ගායන විදි මං හිතනවා ආටිස්ලා හයක් විතර ගායනා කරපු ගීතයක් එතකොට මං හිතනවා මේ ගායනය තුලේ අර දෙන්න ඕනේ ෆීල් එකේ රහ නිහාල් දෙන්න ඕනේ ඒ ගීතය ඇතුලේ දුන්නා ඒක එළියට ගෙනාවා නෝට් අවුට් කිව්වෙත් නෑ මං හරි නේද මල සාමාන්‍ය අවුට් එකටවත් පිචින් අවුට් ගියේ නෑනේ එතකොට මම කියන්නේ එච්චර පිචින් හරියටම තියාගෙන ඕකේ තියෙන ඇක්සන්ට් එක ඒක හදන්න පුළුවන් සාරංග සාමාන්‍ය අපිට උනත් මගේ දැන් මගේ ගීත හතරක් කියන්න කිව්වොත් මම හොඳටම කියනවා හැබැයි මට වෙන කෙනෙක්ගේ ගීතයක් දීපු ගමන් මම පොඩ්ඩක් නර්වස් වෙනවානේ ඒක පොඩි අඩුපාඩුකමක් සමහරවල් මගේ අතින් සිද්ධ වෙයි එතකොට මම හිතන්නේ නිහාල් අතින් මේ ගීතයට දෙන්න ඕනේ ඒ දුන්න අවුට්පුට් එක මාරු මම හිතන නිරෝෂාගේ වෝට් එක අවශ්‍යයි කියලා මම හිතනවා නිරෝෂා Thank you sir මගේ වෝට් එක දෙන්න තිබ්බා මං කියන ගුණාංග ටිකක් තිබ්බනා මට දැනෙච්ච විදිහට මට දැනෙන විදිහට තිබ්බනා මම වෝට් කරන්න ඕන තුනකින් බැලුවට මේක සමකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ නේ. ඔයත් ලස්සන වචන කියනවා නේ සරංග. අපි නිහල් උත්සාහ කරමු. ආ දැන් ඉදිරි තරග වටේ තියෙනවානේ දැන් ඉදිරි තරග වටේදී නිරෝෂාගේ අර ඒ ගුණාංග ටිකත් සම්පූර්ණ කරගෙන මොනවද ඕනි ගුණාංග කියලා ආගෙන එන්න. ආගෙන එන්න. ඔව්. නැත්නම් ඔය වචන වෙනස් කරනවා හිටපු ගමන්. ඊට පස්සේ කියයි අදෝනි මට මේක හිටෝනි මේකයි කියලා. يعني මං ඒක නෙමෙයි කියන්නේ මම සාධාරණ කාරණාවක් මතකද? පැහැදිලි පැහැදිලි.